ආයුබෝවන් අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු කැමරාවක තියෙන ඩයිනමික් රේන්ජ් එක ගැන. ඒ වගේම ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඩයිනමික් රේන්ජ් එක ගැන දැනගන්න ඕන දේවල් ඩයිනමික් රේන්ජ් එක නිසා ඇති වෙන ප්‍රශ්න අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. මම ඩයිනමික් රේන්ජ් එක කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම ඔබන්ට පැහැදිලි කරන්න. මේක තේරෙන භාෂාවෙන් කියනවා නම් මම ඒකට පොඩි උදාහරණයක් ගන්නවා. අපිට හිතන්න ඔයා ඉන්නවා කියලා කළුවර කාමරයක. ඒක එක බල්බ් එකක් තියෙනවා. ඒ බල්බ් එකට පුළුවන් ආලෝකයේ බිඳුවේ ඉඳන් අපිට අවශ්‍ය ප්‍රමාණය දක්වා වැඩි කරගෙන යන්න. ඔයා ඉන්නේ අඳුරේ, ඔයාට කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට ඒ රූම් එකේ තියෙන කිසිම ඩීටේල් එකක් පේන්නේ නැහැ. හිතන්න බල්බ් එක ඔන් කරලා මේකේ තියෙන ලයිට් එක චුට්ට චුට්ට වැඩි කරගෙන එනවා කියලා. හැබැයි බල්බ් එකේ තියෙන ලයිට් එක වැඩි කළා කියලා ඔයාගේ ඇහැට කිසි දෙයක් පේන්නේ නැහැ. ඩීටේල් පේන්නේ නැහැ. ඒකට හේතුව ඔයාගේ ඇහැට ගෝචර වෙන ආලෝකයේ තීව්‍රතාවයක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රයිට්නස් ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකට එනකන් ආලෝකය වැඩි කළාට ඔයාට කිසි දෙයක් පේන්නේ නැහැ. ඔන්න එක මොහොතක් එනවා. ඒ මොහොතේදී ඔයාට යම් තමට දෙයක් පේන්න පටන් ගන්නවා. ඒ තමයි ඔයාගේ ඇහි බ්‍රයිට්නස් ලෙවල් එකේ මුලින්ම සෙන්සිටිව් වෙන අවස්ථාව. ඊට පස්සේ මේ බල්බ් එකට පුළුවන් ටික ටික ආලෝකය වැඩි කරගෙන යන්න. යනකොට ඔයාට පේන ප්‍රමාණය වැඩි වෙනවා. මුළු කාමරේම තියෙන ඩීටේල් ඔයාට හොඳට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ එක අවස්ථාවක් එනවා. ඒ ආලෝකය ඔයාගේ ඇහැට දරා ගන්න අමාරුයි. ඒක වෙලා තියෙනවානේ දවල් වරුවක එළියේ තියෙන තැනකට ගිහිල්ලා ඉර පායලා තියෙන දෙහා බලපුවාම අපිට ඒක බලන් ඉන්න අමාරු. අන්න ඒ වගේ මේ බල්බ් එක ආලෝකය වැඩි කරගෙන ඇවිල්ලා එක ලෙවල් එකකට ආපුවාම ඔයාගේ ඇහැට කිසි දෙයක් පේන්නේ නැහැ. ඔයාට පේන්නේ සුදු පාට විතරයි. ඒ කියන්නේ ඒ ඩීටේල් පේන්නේ නැතුව යන ලෙවල් එක දක්වා ඔයාගේ ඇහැ ආලෝකයට සංවේදී. මෙන්න මේ දේ ඇහැට විතරක් නෙමෙයි හැම කැමරාවකටම, මොබයිල් ෆෝන් එකකට, DSLR එකකට, මිරර්ලස් කැමරාවකට, හැම එකකටම පොදුයි. දැන් අපි බලමු ඇහි මේ තියෙන ඩයිනමික් රේන්ජ් එකේ කැමරාවේ තියෙන ඩයිනමික් රේන්ජ් එකේ වෙනස. දැන් අපි පිළිගන්න විදිහට ඇහැ තමයි හොඳම ඩයිනමික් රේන්ජ් එකක් තියෙන කැමරාව කියන්න බෑ. කැමරාවට ආසන්න දෙයක්. හැබැයි දැන් අලුතෙන් නිෂ්පාදනය කරන කැමරාත් ඇහැට කම්පීට් කරගෙන ඇහි ඩයිනමික් රේන්ජ් එකට සමාන වෙන්නම නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා. අපි ඒක පැත්තකට තියමු. අපි හිතමු ඇහි ඩයිනමික් රේන්ජ් එක මෙන්න මේ තරම් ප්‍රමාණය. හැබැයි කැමරාවේ ඩයිනමික් රේන්ජ් එක ඊට වඩා කුඩයි කියලා. එතකොට අපේ ඇහැට මෙතන ඉඳන් මෙතෙන්ට එනකම්ම තිබිච්ච බ්‍රයිට්නස් ලෙවල් වල ඩීටේල් පේනවා. හැබැයි කැමරාවට පේන්නේ ඊට වඩා කුඩා ප්‍රමාණයක් විතරයි. ඒතර අපේ ඇහෙන් දකින දේවල් කැමරාවෙන් කැප්චර් කරද්දී මේ අඩු වෙන ප්‍රමාණය තියෙනවනේ. ඒ කියන්නේ ආලෝකයේ අඩු පැත්තට ගත්තොත් යම් මට්ටමක ඩීටේල් අපේ කැමරාවට ග්‍රහණය වෙන්නේ නැහැ. බ්‍රයිට්නස් ලෙවල් එක වැඩි එජ් එක පැත්තට ගත්තොත් ඒකෙත් යම් කොටසක් ඩීටේල් අහු වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි ඔයා හිතන්නවා කොහේ හරි එළියට යනවා ගිහිල්ලා ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක් දකිනවා, දියල්ලක් දකිනවා. ඔයාට අහස නිල් පාට පේනවා, දියල්ලේ වතුර පේනවා. දියල්ල ඉස්සරහන් තියෙන ගල් වලට එළිය වැටලා ඒ ගල් යට තියෙන ෂැඩෝ එකේ තියෙන ඩීටේල් පේනවා. හැබැයි කැමරාවෙන් ඒ ෆොටෝ එක ගත්තට ඔයාට ඒ විදිහට කැමරාවෙන් ඒක දකින්න බෑ. ඒකට හේතුව මේ ඩයිනමික් රේන්ජ් එකේ ප්‍රශ්න. එක්ක අහස ඕවා ගිහිල්ලා, එහෙනම් ඉස්සරහ තියෙන ගල් අඳුරු වෙලා කළු වෙලා ගිහිල්ලා. ඒතර මෙන්න මේක තමයි ලිමිටඩ් ඩයිනමික් රේන්ජ් එක නිසා අපිට ඇති වෙන ප්‍රශ්නේ. මම දැන් හිතනවා ඔයගලන්ට ඩයිනමික් රේන්ජ් එක කියන්නේ මොකක්ද කියලා යම් අවබෝධයක් ඇති. මේක ටෙක්නිකල් භාෂාවෙන් කිව්වොත් ඩයිනමික් රේන්ජ් එක කියලා කියන්නේ රේන්ජ් ඔෆ් බ්‍රයිට්නස් ලෙවල්. ඒ කියන්නේ බ්‍රයිට්නස් ලෙවල්ස් වල තියෙන රේන්ජ් එක. දැන් අපි බලමු විශේෂයෙන් ලෑන්ඩ්ස්කේප් ෆොටෝ එකක් ගන්න. එහෙම නැත්නම් මොකක් හරි අපිට එළියේ තියෙන ආලෝකයේ බ්‍රයිට්නස් ලෙවල්ස් වැඩි, ඒ කියන්නේ අඳුරත් වැඩි, ආලෝකයත් වැඩි අවස්ථාවක මේ ෆොටෝ එක ගන්න ඕන නම් මොකද කරන්න කියලා. අපි
අපේ ඇහෙන් දකින දේ ෆොටෝ එකෙන් ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරනවානේ සමහරක් අය. ඒ කියන්නේ අපි බලනවා අපිට අහසේ තිබිච්ච වර්ණ, එතකොට දහකොළ වල තිබිච්ච වර්ණ, ඒ තිබිච්ච ඩීටේල් අපිට කැමරාවට ග්‍රහණය කරගන්න. මේක කරගන්න අපි මේ ඩයිනමික් රේන්ජ් එකේ ප්‍රශ්නේ නිසා අපිට ටිකක් අමාරුයි. ඒ නිසා අපි කරන්න ඕනේ උදාහරණයක් විදිහට මේ කැමරාවේ සෙන්ස එකේ තියෙන සංවේදීතාවය අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන කොටස් වලට සකස් කරගන්න. උදාහරණයකට බ්‍රයිට්නස් ලෙවල්ස් මෙන්න මේ තරම් ප්‍රමාණයක තියෙනවා. අපේ කැමරාවට පුළුවන් මෙන්න මේ තරම් ප්‍රමාණයක ඩීටේල් කැප්චර් කරගන්න. අපි කරන්නේ ඉන් ඩාර්ක් පැත්තට බාර කරලා සෙටින්ග්ස් හදාගෙන කැමරාවෙන් ෆොටෝ එකක් ගන්න. හැබැයි අපිට ඒ ෆොටෝ එකේදී highlights වල තියෙන details ගොඩක් miss වෙලා තියෙනවා. අපි තව ෆොටෝ එකක් ගන්නවා highlights වලට. ඒ වගේම තව ෆොටෝ එකක් ගන්නවා mid tones වලට. මෙන්න මේ ක්‍රමය. මේක තමයි සරලව මම කලින් වීඩියෝ එකක පැහැදිලි කරපු exposure bracketing. මෙන්න මේ වගේ brackets කරලා අපිට අර ලොකු dynamic range එකක් ගන්න බැරි ප්‍රශ්නය මඟ අරවා ගන්න පුළුවන්. හැබැයි මේක කරද්දී අපිට අනිවාර්යයෙන් Photoshop වලට මේ ෆොටෝස් අරගෙන ගිහිල්ලා මේක මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙනවා. Exposure bracket ගැන මම කලින් වීඩියෝ එකක detail explanation එකක් කරා. ඔයගොල්ලෝ ඒක බලලා නැත්තම් මම link එක දාන්නම් උඩින්. ඉතින් කොහේ හරි එක පැත්තක ගිහින් බලන්න. Exposure bracket කරන හැටි ප්‍රායෝගිකව මම පෙන්නලා තියෙනවා. ඊට අමතරව අපි හිතමු landscape photographer කෙනෙක් නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි filters පාවිච්චි කරන්නේ. ෆිල්ටර් එකක් කියලා කියන්නේ හරියට අපේ ඇහැට දාන සංග්ලාසස් දෙකක් වගේ. මේ ෆිල්ටර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් එක જાතියක් තියෙනවා graduated filters. ඒ කියන්නේ අපි ෆිල්ටර් එක සෙට් කරපුවාම යට තියෙන හරියේ ආලෝකය සාමාන්‍ය විදිහට එනවා. හැබැයි උඩට යන්න ඒකේ තියෙන ටින්ට් එක වැඩි. ඒ නිසා ආලෝකේ කට් වෙලා තමයි අපේ ලෙන්ස් එක ඇතුලෙන් සෙන්ස එකට වැටෙන්නේ. ඒතර ඕවර් එක්ස්පෝස් වෙච්ච තැන අපි ඒ වගේ ෆිල්ටර් එකකින් ආවරණය කළාම අපිට අවශ්‍ය කරන එක්ස්පෝෂර් එක මේ ෆොටෝ එකට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් මේ බ්‍රයිට්නස් ලෙවල්ස් වල ප්‍රශ්නේ ඉන්නේ දවසේ විශේෂ අවස්ථාවල. උදාහරණයකට හිතන්න දවල් 12ට ගිනියම් අහුවේ. අපි මොකක් හරි දෙයක් තියලා තිබ්බොත් අහස ගොඩක් ඕවා ගිහින්. හැබැයි ඊට ඉස්සරහින් තියෙන දේවල් අඳුර වෙලා තමයි අපිට පේන්නේ. හැබැයි හවසට අපිට එහෙම ලොකු වෙනසක් පේන්නේ නැහැ. හවස සොෆ්ට් ලයිට් තියෙන වෙලාවට අපිට සාමාන්‍යයෙන් අපේ මුළු සීන් එකම අපේ ඇහැට ගෝචර වෙන ප්‍රමාණයට අපිට දැක ගන්න පුළුවන්. ඒකේ ඩයිනමික් රේන්ජ් එක ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේ වෙලාවක සමහරක් වෙලාවට අපිට අවස්ථාව ලැබෙනවා ඒ වැටලා තියෙන පරිසර ආලෝකය අපි කැමරාවේ තියෙන ඩයිනමික් රේන්ජ් එකට පොඩ්ඩක් සමාන කරගන්න. එතකොට අපිට අර වගේ එක්ස්පෝෂර් බ්‍රැකට් කරන්න ඕනේ නැහැ. තනි සිංගල් ෆ්‍රේම් එකකට අවශ්‍ය කරන exposure එකයි balance එකත් එක්කලා ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා dynamic range එකේ ප්‍රශ්නේ විසඳ ගන්න හරි වෙලාවට ෆොටෝ ගන්න එකත් ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ කියන්නේ උදේවරුේ එහෙම නැත්නම් හවස soft light තියෙන වෙලාවක ෆොටෝ එකක් ගත්තොත් අර කලින් අපි කතා කරපු dynamic range ප්‍රශ්නේ විසඳ ගන්න යම් මට්ටමකට පුළුවන්. මම හිතනවා ඔයගලන්ට dynamic range එක සම්බන්ධයෙන් යම් දල අදහසක් මේ වීඩියෝ එක බලුවට පස්සේ ලැබෙන්න ඇති. ඒ වගේම මේ වගේ ටෙක්නිකල් කරුණු ඔයගොල්ලෝ දැනගන්න කැමති මොනවද කියලා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. එහෙම වුණොත් මම ඒව ගැන එක්ස්ප්ලනේෂන් එකක් ඊළඟ වීඩියෝස් වලින් අරන් එන්නම්. එහෙමනම් අමතක කරන්න නැතුව මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ යාළුවෙකුටත් මේ දේ දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බ වෙමු.